අගිය සතියේ නෙවෙයි ඉත කලින් දවසේ ඔයාලට මතක ඇති අපි අර දෙබස කියන මාතෘකාව ඊට පස්සේ ළමා කවි නේද ළමා කවි ගැන වාර කවි වල අර සම්පූර්ණ කරා ඉස්තැන් නේද සුළඟ ගැන කවි ලියන්න තිබුණේ අපිට ඒ වගේම තනියම කවියකුත් ලියන්න දුන්නා හරි කාට හරි කියන්න පුළුවන් තමන් ලියපු කවියක් කවුද කියන්නේ ඔය කෙනෙක් මුලින්ම කියන්න හරි කියන්න පුළුවන් කෙනෙක් කියන්න පුළුවන් විසුණි රිද්නුක නිරුණි ඉන්නවා සඳුපම සුළඟ ගැන කියපු කවියද තමන් ලියපු කවිය ඒක ලස්සන ඇද්ද නැද්ද කියලා ඉතින් බලා ගන්නත් නේද පුළුවන් වෙන්න එපා නැත්තම් අපි කොහොමද සර් මම එදා ආවේ නැහැ ඉන්න බැරුණා ආහා එන ඒ පාඩම අහලා ඔයා කරන්න ඕන හරි නිකන් කියන හරි කියන්න බලන්න සිග්නුක කවිය ලව ලස්සන ඇති අනිවාර්යෙන්ම කියන්න මට කිය මම ලිව්වේ මේ වැස්ස ගැන. ආවෝ වැස්ස ගැන තමයි ඕ. සුළඟ ගැන නෙවෙයි වැස්ස ගැන. හරි. අම්මා රෙදි ටික ගෙට ගනිමින් අක්කා දරි ටික ගෙට ගනිමින් නංගි මල්ලි ගෙට දුවමින් වැස්ස ළඟ ළඟ එනවා විගසින්. ආ හොඳයි. අවසාන පද පෙළිය තාටිකක් ලස්සන කරගන්න තාලයක් තියෙනවා නේද? ඔව් වැස්සේ ඒ සිදුවන සිදුවීම් ටික තියෙනවා. එතකොට ඒ කවිය සම්පූර්ණ කවියක් වෙනවා. හොඳයි. ඒ වගේ කවි අනිත් පැයට හදන්න ඇති කියලා මම හිතනවා. හරි. අපිට අද තියෙන්නේ ඊට වඩා චූට්ටක් වෙනස් මාතෘකාවක් නේද? මේ කොටසම තමයි ගීත ළමා ගීත ළමා ගීත ඔයාලගේ කියවී පොතේ තියෙනවා මේ වෙසක් කැකුළු ගීතය නේද අපි ඒකට සවන් දෙමු මේ වෙසක් කැකුළු ගීතයට හැබැයි ඔයාලා නිදහසේ මේ ගීතේ රස විඳින්න ඕනේ තේරුණාද ඒ වගේම මේ සවන් දෙන අතර ඒක ගායනා කරන්න ඕන හැබැයි රිද්මයානුකූලව ගායනා කරන්න ඕන ඒ රිද්මයට අනුව ගායනා කරන්න තේරුණාද ඊට පස්සේ අපිට පුළුවන් මේ ගීතේ නේද රසය ගැන නැත්තම් මේ ගීතේ ඉස්මතු වෙන ගීතේ ඇතුලේ මොකද්ද කියවෙන්නේ කියලා මේ සාකච්ඡා කරන්න ඒ වගේම ඊට පස්සේ නැවතත් අපේ ඔයාලට මෙමින් එක ගායනා කරන්න පුළුවන් හොඳයි අපි මුලින්ම ගීතය අහලා ඉමුකෝ වෙසක් කැකුළු ගීතය දැන් ආවෝ පිසස් කැකුළු අතුවග ඉඳ නටන නිලසී ඉරෙන් කඳේ
කියවෙන්නේ මොනවද කියලා. හරි දැන් ඔයාලා මේ ටික කරා නේද? ගීතයේ රසවින්දා ඒ වගේම රිද්මානුකූලව ගායනා කරා. දැන් අපි බලමු අන්තර්ගතය නේද? කියවීම පොත තියනවා නම් හොඳයි. මේ මොකද එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් නේ? මුලින්ම තියෙන්නේ මේ වෙසක් කැකුළු අතු වර්ග ඉඳ නටන විලාසේ ඉරෙන් සඳේ සිරි විඳ විඳ රඟන විලාසේ වෙසක් කැකුළු අතු වර්ග ඉඳ නටන විලාසේ මොනවද මේ වෙසක් කැකුළු කියන්නේ වෙසක් මල් වෙසක් මල් වෙසක් මල්ට මැයි මාසෙට හැදෙන මල් නේද වර්ගයක් වෙසක් මල් අතු වර්ග ඉඳගෙන නටනවල් අතු වර්ග වෙසක් ගහේ අතු වර්ගයේ ඉඳගෙන නටනෝ නේද ඉරෙත් සඳේ සිරි විඳ විඳ ඒ කියන්නේ රැටත් එහෙමයි දවල්ටත් එහෙමයි දවල්ට ඉරෙලියේ නටනවා රැට සඳේලියේ ඒකනේ ඉරෙත් සඳේ සිරි විඳ විඳ රඟන විලාසේ රඟනවා කියන්නේ නටනෝ නේද හොඳයි ඊළඟ පදපේලිය ඔමේක පියලි සලාලා රේනු හලාලා අර පියල්ල මුලින්ම බිමට හලනවා ඊට පස්සේ රේනු බිමට හලනවා නේද සුවඳ උරා සිසිල් සුළං හමන්නේ ඒ සුවඳ උරා ගනිපු සිසිල් සුළඟ නේද අවට හමනවා අර වෙසක් මල් වල සුවඳ උරා ගනිපු සිසිල් සුළඟ අවට හමනවා ලොවම අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ අවුදේට තමයි මේ සුළඟ මේ වෙසක් මල් වල සුවඳ දැනෙන්නේ නේද? එතකොට ලොවම අවදි වෙමින් අමුතු පණක් ලබන. හරි. ඊළඟ පදපේලි. දවට ගහේ කඳු බුදුනේ කොහා හඬන්නේ? දවට ගස් වල දන්නවනේ නේද? අර ටිකක් ලොකු ගස් කියන දවට. දවට ගහේ ගහ මුදුනේ කොහා හඬනෝ? කෑරලාද නාද දෙමින් ගහට කොටන්නේ අර පරිසරයේ දැනෙන සිද්ධ වෙන සිදුවීම් නේද මෙසක් මල් තියනවා ඊට පස්සේ සුළඟ හමනවා ගැන කියනවා ඉරත් මේ ඊට පස්සේ ලොවම අවදි වෙන කතාව කියනවා නේද
ඊට පස්සේ කියනවා මේ මෙන්න සතු දෙන්නේ කරන වැඩ. දවට ගහමු දුනේ කොහා හඬනවා හරිනේ අවුරුදු කාලේ කොහා හඬනවද? කෑරලාද නාද දෙමින් ගහට ගහට කොටනවා. ඔව් ගහට කොටනවා. ඊට පස්සේ මම වට කර කුරුළු ගීත ඇහෙන්නේ. ඔව් ටින් ටින් සද්දේ ඒ මද ඇත්තේ නේද? ඒ කියන්නේ ලේනගේ හඬ ගම වට කර කුරුළු ගීත ඇසෙන්නේ ගම වටේම කුරුළු ගීත ඇහෙනවලු. ලොම අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ මේ උදේට සිද්ධ වෙන සිදුවීම් ටික. හරි ඊට පස්සේ කදා වලලු දෑත දිගේ ටිකිරි ලියන්නේ. ඔව් කදා වලලු ලස්සන වලලු මේ දෑත දිගේ දෑත කියන අත් දෙක දිගේ ටිකිරි ලියන්නේ. ඒ කියන්නේ ගැහැවලා මොන්නේ නේද? ටිකිරි ටිකිරි වලලු හඬයි ලපරි ලදුන්නේ. හරි ඉතින් වලලු හඬත් ඇහෙනවලු නේද? ඒක තමයි මේ කවි පන්තියේ මේ ගීතෙන් කියවෙන්නේ නේද? ඒ කියන්නේ අවට පරිසරයේ සිදුවන සිදුවීම් ටිකක් මේ වෙසක් කැකුළු වෙසක් මල් වලින් තමයි පටන් ගන්නෙ නේද? ඊට පස්සේ ආවට සිදුවන සිදුවීම් ලස්සන සිදුවීම් ටිකක් තමයි මේ කල්පන් මේ ගීතේ කියවේ. හොඳයි. ඉතින් ඔයාලට පුළුවන් මේ ගීතේ පදමාලාවෙන් කියවෙන පරිසරය දැන් ඔයාලා දන්නවා. නේද? එතකොට මේ ගීතේ පරිසරය ඇතුළත් චිත්‍රයක් හඳින්න ඕන ඔයාලට අවස්ථාව තියෙනවා. චිත්‍රයක් හඳින්න. මේ ගීතේ පදමාලාවේ කියවෙන පරිසරය පිළිබඳව චිත්‍රයක් හඳින්න පුළුවන්. හොඳයි. එහෙනම් ඊට කලින් අපි නැවතත් ගීතය අහලා ඉමු නේද? ඔය මම කියපු ටික බලන්න තියෙනවද කියලා? ඔන්න ආයිමත් මේක ලස්සනට ගායනා කරන්න. මොකද මේකේ පද ටික අනිවාර්යයෙන්ම ඔයාලා මතක තියාගෙන ඉන්නම ඕන. මේ ගීතය කටපාඩමින් තියාගෙන ඉන්න ඕන. පැහැදිලිද? හරි. ඒක නිසා අනිවාර්යයෙන්ම මොකද පාඩමේ පෙළ පොතේ තියෙන පාඩමක් නේ. ওই ගීතේ කොටස් වලින් ප්‍රශ්න අහනවාමයි. හොඳද? හරි අපි නැවත බලමු. දැන් අර මම කිව්ව තේරුමක් එක තමයි අහන්න ඕන. හොඳද? දැන් අපි මුලින්ම නිකන් අහුවා. ඊට පස්සේ දැන් තේරුමක් සමග ඔළුවට තේරුම එන්න ඕන. Tikri tikri balalu kandai lapati
හොඳයි. තව කොටසක් තිබුණා නේද? අර ගීත ගයන්නේ, ගයා නටන්නේ, කොළු කෙලි පොදි ගී ගයමින් නටන්නේ. ගීත ගයනවා, නටනවා, කොළු කෙලි පොදි. කොළු කෙලි පොදි කියන්නේ කොල්ලොයි කෙල්ලොයි. පොදියක් කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි, කිහිප දෙනෙක් නේද? පොදියක් කියන එක ඔයාලා දන්නවනේ. කොල්ල පොදියයි කෙල්ල පොදියයි, නැත්තම් පිරිමි ළමයි සහ ගැහැණු ළමයි ගීත ගය ගය නටනවා. හරි, එකක් හරි අවුරුදු කාලෙට සිද්ධ වෙන සිදුවීමක් තමයි නේද? හොඳයි, එහෙනම් වෙසක් ඇකුළු පාඩම ඔයාලට ඔය පෙළ පොතේ පාඩම කරන්න පුළුවන්. පෙළ පොතේ පාඩමේ ඔය ප්‍රශ්න වලට උත්තර ලියන්න, ඒ ටික කරන්න, කරලා මට ෆොටෝස් එවන්න. ඒ වගේම අපි චිත්‍රයක් හදමු. හොඳයි, අපි ඒක ලියා ගනිමු මෙතන. සර්, පොතා නිපැත්ත හරවල චිත්‍රය ඇන්දර කමන් නැද්ද? කමක් නැහැ. මොනවද අඳින්න පුළුවන් චිත්‍රේ? වෙසක් මල් ගහක් අඳින්න පුළුවන්. ඊට පස්සේ අර කුරුල්ලෝ දෙන්න නේද? දවට ගහක්. ළමයි ගීත කියකින් නටනවා. ළමයි ගීත ගයමින් නටනවා. ලේනා නේද? එයාගේ හැසිරීම. කොහා. කොහා. ඒ විදිහට අඳින්න පුළුවන්. ඒ පොඩි පරිසරයක් ගන්න ලස්සන, ඕනම් ගෙවත්තක් ගන්න පුළුවන් අපිට. නේද? එතකොට ඒ පරිසරයේ සිද්ධ වෙන සිදුවීම් ටික ගීතේ බල බල අඳින්න. හරිද? හරි, එක චිත්‍රයකට ගන්න ඔක්කොම ලික්. හොඳයි, හොඳයි. එතකොට පෙළ පොතේ පාඩමක් කරාට පස්සේ ඒ පාඩම සම්පූර්ණ. හරිද? ඊළඟට අපිට යන්න තියෙන්නේ මේ කතන්දර, ළමා කතන්දර. ගොරක මූල කතන්දරය ඔයාලා අහලා තියෙන ගොරක මූලී කතන්දරය අර අන්දරේ. හරි, දැන් ඔන්න මමත් කියන අහගන්නකො. අන්දරේ රජමාලිගාවේ වැඩපළට විතරක් නෙවෙයි, මේ අධිකාරම්වරුන්ගේ වැඩපළටද සම්බන්ධ වුණේ. රජමාලිගාවට විතරක් නෙවෙයි, අධිකාරම්වරුන් කියන්නේ මේ ඒ කියන්නේ අර රජමාලිගාවේ ඉන්න නේද උසස් පුද්ගලයෝ, මේ අධිකාරවල. එයාගේ වැඩවලටත් එයාගේ ගෙවල් වලටත් ගියා පොඩි පොඩි වැඩ කරන්න නේද, සේවය කරන්න. ඉතින් මේ හැම දෙනාගේම ආදරය නේද, රජමාලිගාවේ ආදරය විතරක් නෙවෙයි අර උසස් නිලධාරීන්ගේ ආදරය නේද, ගෞරවයටත් අන්දරේ පත් වුණා. ඒක නිසා මේ ඒ කට්ටිය තියෙන ඕනම දෙයක් ඉටු කරන්න විතරක් නෙවෙයි අන්දරේ හැම දෙනාගේම නේද හිත සතුටු කරා. ඒ කියන්නේ මොනවා හරි විහිළු වැඩක් කරලා නේද හිත සතුටු කරන විදිහේ වැඩ කරා. හැබැයි සමහරලාට ඒවා ටික අමුතුම විහිළු නේද, අපි මේ කියන පොඩි පොඩි විහිළු නෙවෙයි.
අමුතුම තායිම ගොඩක් මහන්සි වෙලා එහෙම කරන විහිළු නේද? අපි නිකන් වචනකින් විහිළුවක් කියන්නේ. එහෙම නැත්තම් විහිළුවට නේද පොඩි පොඩි වෙන වෙන දේවල් එහෙම කරන්නේ. එහෙම නෙවෙයි මේ අන්දර ගියා මහන්සි වෙලා තමයි මේ විහිළු කරන්නේ. යාගේ කාලය ගොඩක් කැප කරන. ඉතින් බලමු ඒ වගේ කතාවක් වුණ දිනක් මේ එක දවසක් අන්දරේ ඔය අධිකාරම්වරු ඒ කියන්නේ අර මම කියෝ වගේ මේ අධිකාරම්තුමා නේද අන්දරේට කතා කරලා තමන්ගේ වත්තක් බලා ගන්න පුළුවන්ද කියලා ඇහුවා. ඉතින් අන්දරේ කිව්වා හා හරි මම බලා ගන්නම්. මේ අන්දරේ බෑ කියන්නේ නැහැ කිසි දෙයකට. හරි මම බලා ගන්නම්. ඉතින් ඊට පස්සේ එදා ඉඳලා මේ මහාධිකාරම්ගේ වත්ත කියන්නේ ලොකු අධිකාරම් ලොකුම අධිකාරම්වරුගේ ලොක්කා මහාධිකාරම්. මහාධිකාරම්ගේ වත්ත බලා ගන්න ඕන අන්දරේට පැවරුණා. ඉතින් ඒකට පඩියකුත් ගෙවන්නේ නැති. හරි ඉතින් අන්දරේ මේ කිසිම වෙලාවක වංචා කරේ නැහැ හැබැයි. වංචා කරපු පුද්ගලයෙක් නෙවෙයි බොරු කරේ නැහැ. එයා විහිළු කරා නමුත් බොරු කරේ නැහැ. ඒ වගේ වංචා සහගත වැඩ කරේ නැහැ. ඉතින් මහාධිකාරම්තුමාගේ වත්තේ පළදාව මේ අර වත්තේකින් පළතුරු වගාවනේ එළවලු වගාව වගාවල් තියෙනවනේ. ඒ පළදාව අධිකාරම්තුමාගේ ගෙදරට වලව්වට විශාල නිවසක් වලව්වක් කියන්නේ ඒ වගේ මේ ඒ වලව්වට ගෙනත් දුන්නා අන්දර නේද. එක දවසක් කොන්න ලොකු පළතුරු වට්ටියකුයි විවිධ භෝග වර්ග ටිකකුයි පොඩි පොඩි ඔය භෝග වර්ග තියෙන පොඩි පොඩි ඒවා දැමු වට්ටි කීපයකුත් අරගෙන අන්දරේ මහාධිකාරම්තුමා හමු වෙන්න ආවා. ඒ අවස්ථාවේ මේ අධිකාරම්තුමාගේ බිරිය අන්දරේට කතා කරලා මේ ඇහුවා වත්තේ ගොරකඩස් හිම නැද්ද? ගොරකඩස් නැද්ද කියලා ඇහුවා. නේද? කවුද ඇහුවේ? ඔව් කවුද ඇහුවේ? බිරිඳ. ඔව් අධිකාර මහාධිකාරමගේ බිරිඳ තමයි ඇහුවේ. ඉතින් ඔන අන්දරේ කියලා අනේ මැණිකේ. මැණිකේ කියන්නේ අර මේ අධිකාරතුමාගේ බිරිඳට එහෙම තමයි කතා කරන්නේ මැණිකේ කියලා. ඒ ගෞරව නාමයක් ඒක. අනේ මැණිකේ ඔය ඕන තරම් තියෙන්නේ කියලා ඔන්න අන්දරේ කිව්වා. ඊට පස්සේ දැන් මහාධිකාරම්තුමාගේ බිරිඳ අන්දරේට කතා කරලා අනේ අන්දරේ එහෙනම් අනෙක් වතාවේ එනකොට මට හොඳ ගොරක මුලක් අරගෙන එන්න කියලා මේ ගෙනත් දෙන්න පුළුවන්ද ගොරක මුලක් ගෙනත් දෙන්න පුළුවන්ද කියලා මේ අධිකාරම්තුමාගේ බිරිඳ අන්දරේට ගෙන ඇහුවා. නේද? ගොරක මුලක් එකනාර මේ ගොරකා වේලලා නේද? ගොරකගෙඩි මුලින්ම කඩනවනේ මේ ගොරක කොළපාටයි මුලින්ම. මේ ඊට පස්සේ ඉදෙනකොට කහපාට වෙලා අද කහපාටක් සමහර ඒවා රතුපාටයි. මේ සමහර ගොරක රතුපාටයි. ඊට පස්සේ අයවා හඩන්න ඕන නැත්නම් බිමට වැටෙනවා. ඊට පස්සේ වාර මද පළල පළල අරගෙන නේද? අර මැද තියෙන බික ඕනක් කන්නත් පුළුවන් ටිකක් ඇඹුලක් තියෙනවා. නමුත් රසයි. ඒක නිකන් කන්න පුළුවන්. වේලනවා ඊට පස්සේ වේලුවාම කළු පාටයි නේද? වේලලා ඉතින් එකට තියලා බැඳලා පස්සේ ඒක ගොරක මුලක් කියලා නේ කියන්නේ. ගොරක මුලක් නේද? ඒකම මුලක් තමයි මේ අන්දරේ මේ ගිනි දැමු ගෙනත් දෙන්න පුළුවන්. ඕකත් මහා වැඩක්ද මැනිකි කියලා අන්දරේ ඔන්න ගොරක මුල ගෙනත් දෙන්න මේ ඉල්ලීම පිළිගත්ත. මම හොඳ ගොරක මුලක් ගෙනත් දෙන්නම් කියලා අන්දරේ කිව්වා. නේද? ඉතින් පස්සේ දවසේ උදේ පාන්දර හිමිගිරියේම වත්ත බලන්න ගිය අන්දරේ මේ අහල පහල කීප දෙනෙකුටත් කතා කරලා මහාධිකාරම්තුමාගෙන් පණිවිඩයක් ලැබිලා තියෙනවා මේ වහාම ලොකු ගොරක මුලක් ගෙන යන්න ඕනේ කියලා. නේද? අර අහල පහල වත්තේ වැඩ කරපු කට්ටිය කතා කරලා කිව්වා. ඉතින් ඒක නිසා මේ මේ අන්දරේ මොකද කරේ අර ලොකු ගොරක ගහක් කපලා ගොරක ගහක් කපලා මුල නේද ගොරක ගහේ මුල අර මුදු මුලත් එක්ක නේද ගොරක ගහේ මුල උදුරලා නේද ඒක අරගෙන එළියට අරගෙන ලොකු මුලක් නේද ගොරක ගහේ කඳයි මුල හිතා ගන්න පුළුවන් කොච්චර ලොකුද කියලා ඒකත් අරගෙන අර වැසියොත් එක්ක අර මේ ඒක කපන්න ආපු කට්ටියත් අරගෙන මුල වෙන් කරලා නේද අධිකාරම්තුමාගේ වලව්වට අරගෙන ගියා දැන් ඔන්න උස්සගෙන ගියා නේද අමාරුවෙන් උස්සගෙන ගියා
දුරතියාව දැක්ක මේ කොටයකුත් කරතියාගෙන කණ්ඩායමක් ඒ එනවා. ගෙදරට එනවා. ඔහෝ දුරදිම දැක්ක මේ කවුද? මහාධිකාරම්තුමා. මහාධිකාරම්තුමා කල්පනා කර මේ කොටයකුත් උස්සගෙන කවුද එන්නේ කියලා. ඒ මිදුලටත් බැහැලා මෙහෙම බැලුවා කවුද මේ කොටයක් උස්සන් එන්නේ. ඉතින් මේ මේක දුටු අධිකාරම ඇහුව මොකරාන්දරේ මේ මුලක් අරගෙන නේද? අධිකාරම්ට හිතා ගන්න බෑ මේ මොන මුලක්ද කියලා. නේද? මොකද්ද මේ මුලක් කියලා ඇහුවා. අනේ අධිකාරන්තුමගේ මැණිකේ ගේන්න කිව්වා කියලා කිව්වා. අන්දරේ ඕ මොකක්දම හිතා ගන්න බැරි වෙච්ච අන්ද මේ මහාධිකාරම ඇහුවා මේ මැණිකට මොකටද මේ මුලක්? නේද? ඒක ඉතින් තමුන්නාන්සේම මේ සෝදිසි කරා නම් හොඳයි නෝ කියලා අන්දරේ උත්තර දුන්නා. මහාධිකාරම ඊට පස්සේ උන් මැණිකට කතා. මැණිකේ මෙන්න මේ අන්දරේ මුලක් ගෙනල්ලා. නේද? ඊට පස්සේ ඔන්න මිදුලට ආව මැණිකේ. මැණිකේ කාරණය ඔන්න තග්ගාලා අවබෝධ කරගත්තා නේද? මේ අන්දරේක විහිළුවක් බව යාට මේ තේරුණා. මම අන්දරේ කිව්වේ කෑමට තමන ගොරක වලින් හදපු මුලක්. ඒ කෑමට හදන ගොරක වලින් ඒකේ මුලක් අර බත් මුලක්. ඔයාලා දන්නවනේ නේද බත් මුලක් කිව්වහම? බත් ලොකු බත් මුලක්. ඒකේ ලිහාගෙන කන්න තියෙන්නේ. ගොරක මුල නම් ලිහාගෙන ලිහුවට පස්සේ ගොරක කෑල් දින ඒවා ටික ටික වෑංජන වලට දාන්න පුළුවන්. නේද? මාළු වලට. ඉතින් අන්දරේ මේ බිනද දැනගත්ත මේක තරදමක් කියලා. තරදමක් කියන්නේ විහිළුවක් බව දැනගත්තා. ඔව්. ඊට පස්සේ ඕන කට්ටියම එකතු වෙලා මේ අන්දරේගේ විහිළුවට මහාධිකාරමයි වැල මේ වලව්වේ කට්ටියයි හොඳටම හිනා වෙලා නේද? ඒක එතනින් අවසන් වුණා මේ ඒ වගේ විහිළු තමයි අන්දරේ කලේ නේද? මේ අර ටිකක් මහන්සි වෙලා කරන අමුතු විහිළු තමයි අන්දරේ කතාවල තියෙන්නේ. හොඳයි. ඒකත් හොඳ ලස්සන කතාවක් නේද? දැන් මේ ගොරක මුල ගොරක මුලේ නේද? අර්ථ දෙකක් තියෙනවා. නේද? ගොරක මුලේ අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි ගොරක දාලා හදපු මුල නේද? බැලපු පොඩි අපි හිතමු පත් මුලක් ගන්නකො ඒ වගේ කඩදාසියකින් හරි නේද? මේ වෙනත් දෙයකින් හරි බැලපු මුලක්. නේද? අනිත් එක තමයි ගොරක ගහේ මුල. හරි. ඉතින් මේකෙන් අපි පොඩි පොඩි ප්‍රශ්න ටිකක් මම අහන්නම්. ඔයාලා උත්තර දෙන්න මේ කතාවේ. අන්දරේ සෑම දිනාගේම ආදරයට හා ගෞරවයට පත් වූයේ ඇයි? මහාධිකාරම්තුමා අන්දරයට පැවරූ කාර්යය මොකද්ද? ගාව බලන්න සමන් සතු මේ වත්තක් බලාගන්න. මොකට ඉදිපන්දම්? හරි මොකද්ද? සමන් සතු වත්තක් බලාගන්න. ඕ පැවරුවා නේද? මැණිකේ අන්දරයට ගේන්න කීවේ මොකක්ද? ගොරක මුල. ගොරක මුල. ගොරක මුල. හොඳයි. මේ කතන්දරේ ටිකක් ටික ටික නේද? සාරාංශ කරලා කියමු. මට මම කියන්නම් එක වාක්‍යයක්. ඔයාලා කියන්න ඊළඟ වාක්‍යය. දිනක් මේ මහාධිකාරම්තුමා අන්දරයට කතා කළා. ඊට පස්සේ මොකද වුනේ? පස්සේ අන්දරේ එතනට ආවා. ඔව් අන්දරේ රජවා මේ මහාධිකාරම්තුමාගේ නිවසට ආවා. නිවසට ආවා. මහාධිකාරම්තුමා වත්තක් බලා ගැනීමට අන්දරේට පැවරුවා. ඊට පස්සේ මොකද වුනේ? අන්දරේ හා කියලා ඒක පිළිගත්තා. ඔව් අන්දරේ හා කියලා ඒක පිළිගත්තා. දවසක් අන්දරේ මහා මේ පොග අරගෙන මහාධිකාරම්ගේ නිවසට ආවා. ඊට පස්සේ මොකද වුනේ? මැණික්
මැණිකේ කිව්වා ගොරකු මුලක් ගේන්න කියලා. මැණිකේ කිව්වා ගොරකු මුලක් ගේන්න කියලා. ගොරකු මුලක් ගේන්න. අන්දරේ කට්ටියත් සමග ගොරක දහක මුලක් කපලා මහා විහාරතුමාගේ නිවසට ගෙනාවා. ඊට පස්සේ මොකද වුනේ? මේ මහා විහාරතුමා පුදුමයෙන් බිමට බැහැලා බැලුවා. මහා විහාරතුමා පුදුමයෙන් බිමට බැහැලා බැලුවා. මහාධිකාරම්තුමා ඇහුව මොකටද මේ ගොරක මුලක් මේ මුලක් ගෙනාවේ කියලා. ඊට පස්සේ මොකද වුනේ? අන්දරේ කණිකේ ගේන්න කිව්වා කියලා කිව්වා. මහාධිකාරම්තුමා මැණිකට කතා කරලා ඒ ගැන විමසුවා. ඊට පස්සේ මොකද වුනේ? මේ මැණිකේ දැනගත්තා. යාණිකට තේරුණා. මැණිකට තේරුණා. ගොරක මුලා ගෙනීමේ නේද මේක විහිළුවක් බව මහාධිකාර මේ ආන්දරේ මේ මැණික දැනගත්තා. අවසානයේ මොකද වුනේ? හැමෝම හිනා වුණා. හැමෝම හිනා වුණා. හොඳයි. එහෙනම් මේ කතාව ඔයාලගේ පෙළ පොතේ නැහැනේ. නේද පුතේ? පෙළ පොතේ නැහැනේ. නෑ සර්. නැහැ. මේ කතාව මම ඔයාලට මේ දාන්නව WhatsApp එකට. නේද? හොඳට කතා මේ චිත්‍රයෙන් පස්සේ දැම්මේ. අපිට චිත්‍රයක් අරගෙන චිත්‍රයෙන් පස්සේ මේ කතාව සිංහල පෙළ පොතේ එක්ක ලියන්න එහෙම නැත්නම් මේ කොපි කරලා අලවන්නත් පුළුවන්. නේද? ෆොටෝ කොපියක් අරගෙන අලවන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙන ඔයාලට ප්‍රශ්න ටිකක් පුරවන්න තියෙනවා. ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටිකක් මම දාන්නම්. ඒ ටික දැම්මට පස්සේ ඔන්න ඔයාලට වැඩ පිටු දෙකක්. වැඩ ටික කරන්න පුළුවන්. දැන් අදම වෙලා තියෙනවා නම් ඔයාලට වෙන මොකුත් වැඩක් නැත්නම් ඉස්කෝලේ වැඩ හෝ වෙන පන්ති වැඩ මේ කිප්පේ අඳින්න. දැන් ඔය මේ කම්මි අදල් කිප්පේ ඇඳලා ලස්සනට පාට කරන්න ඕනේ. හැබැයි පාට කරන එකෙන් තමයි අපිට ලස්සන ගන්න පුළුවන්. සඳුපමේම ලස්සරට මේ පොත්වල පාට කරලා තියෙනවා. මම දැකලා තියෙනවා. අනිත් අයත් හොඳයි. මේ ෆොටෝ එකක් එවන්න. දැන් මේ ඊදා ෆොටෝ මම බැලුවේ නැහැ තාම. හොඳද? හරි. එහෙනම් ඒ වෙල ටික මම දැන් දාන්නම්. ඔයාලා ඒ වෙල ටික